සියලු සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කරනවා. සජිත් ප්‍රේමදාසයන් ලොකු ජයග්‍රහණයකට යනවායි කියලා. මම හිතනවා ඒ ගැන වචන දෙකක් නැහැ. ජනතාව බහුතරය හිත හදාගෙන තියෙන්නේ. නමුත් ඒක විජයග්‍රහණයක් කරගන්නට අපි මහන්සි වෙනවා මේ ඉදිරි පැය කීපය තුළ. මට මේ වෙලාවේ දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? අපි ජනතාව බුද්ධිමත්ව මේ තීරණය ගන්නට ඕනේ. අපට අත්හදා බලන්නට වෙලාවක් නැහැ මේ වෙලාවේදී. ඒ නිසා හරි තීරණයක් ගත්තේ නැත්නම් අපට පහුගිය වතාවලදී සිදුනා වගේ පසුතැවිලි වෙන්නට වෙයි. ඒ නිසා අපි 100% විශ්වාසයකින් මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමති මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා එහෙම නැත්නම් ජනතාවගේ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමායි කියන කාරණාව. මේ අතරතුර අපිට වාර්තා වෙන තව කරුණු ගණනාවක් තිබෙනවා. සමහර අවස්ථාවල අපේ ඡන්දදායකයන් බිය ගැන්වීම, කාර්යාලවලට අලාභහානි සිදු කිරීම, ඒ වගේම ජනාධිපතිවරණ කාල සීමාව තුළ නොඑක් ආකාරයේ කලබල, ඒ වගේම විවිධාකාරයේ කඩාකප්පල් ක්‍රියාවන් ඇති කරන්නට සමහර කණ්ඩායම් උත්සාහ කරනවා කියලා වාර්තා වෙමින් තිබෙනවා. අපි රටේ මහජනතාවගෙන් ඉල්ලන්නේ මේ කිසිවකටත් බය වෙන්න එපා. මොකද මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක ඉතා පැහැදිලිව මේ වෙනකොටත් බිම් මට්ටමින් ඔප්පු කරලා හමාරයි. මේ 76 වසරක සාප ගැන කතා කරන JVP කට්ටිය වැඩි ඈතක නෙමෙයි, මීට අවුරුදු 20කට කලින් අවුරුදු 76 ඇතුළත තමයි චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ മന്ത്രി දුර 39ක් අරගෙන ඇමති දුර 4ක් අරගෙන පැනල ගිය අවුරුදු එකමාරෙන් කුසිකර්ම ඇමතිකම, දීවර ඇමතිකම, ග්‍රාමීය ආර්ථික ඇමතිකම, සංස්කෘතික ඇමතිකම අරගෙන පැනල ගියා. එතකොට ඒ අවුරුදු එකමාරෙන් පැනල ගිය කට්ටිය දැන් පෙරේදත් කියනෝනේ, අපි මේ පාර අරගෙන අපිට හදන්න බැරිනොත් අවුරුදු එකමාරකින් පැනලා යනවා කියලා ඉවරලා.